ස්වාධ්‍යත්වයක තිස්සවරුද්දක් සටන් කළා කියලා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඉතාම තීරණාත්මක කාලයක මේ රටේ නායකත්වය. ඔබට මතකද එක දවසක් හරි සමාජ මාධ්‍ය නතර කළා. මේ කිව්වේ ඒකාධිපතිය කියලානේ. ද ඒකාධිපතියා සමාජ මාධ්‍යට අත තිබ්බා. අච්චර අවලාදාත්මක පෝෂ්‍යා වෙනකොට ඒක නතර කරන්න ක්‍රියා වුණා. ඕනනම් හේතුවක් තිබ්බේ නැද්ද යුද්ධ පාවිච්චි කරලා සමාජ මාධ්‍ය කාලේ නතර කරගන්න? ඇයි එහෙම නොකළේ? මේකේ ප්‍රශ්නේ තියෙන්නේ සමාජ මාධ්‍ය වල නෙවෙයි. මේ ගොන් ආණ්ඩුවට තේරෙන්නේ නැහැ. තේරුම් අරන් නොකර ඉන්නවද කියලා අපිට තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් 83 කළු ජූලිය උනේ සමාජ මාධ්‍ය තිබ්බ කාලෙක. මීට කලින් මේ රටේ මරාගෙන ඉලි සිද්ධු උනේ සමාජ මාධ්‍ය තියෙන වෙලාවක. මේ ජනාධිපතිට තියෙන එකම උත්තරේ ගන්නවා යතුර ලොක් කරනවා සමාජ මාධ්‍ය. එයා ඒක තමයි ජනාධිපතිගේ එකම භූමිකාව. ඕක යතුර දාලා ලොක් කරන රටට ජනාධිපති කියන්නේ මොන බම්බුවකටද? සමාජ මාධ්‍යවල ඉන්න මිනිස්සු මේ රටේ තා වගකීමෙන් වැඩ කරලා තියෙනවා පහුගිය කාලෙ තුන. ඇයි අර සිද්ධිය වෙච්ච වෙලාවේ පැය 24ක් ඇතුළත ලේ දන් දෙන්න තරුණ තරුණියෝ ගියේ ඒ ලේ දන් දෙන තැන් වල. ඒ සමාජ මාධ්‍යවලින් දීපු උත්තේජනය. ඒ නිසා මේ ගින්න නිවන්න සමාජ මාධ්‍ය පාවිච්චි වෙනවා මිසක් ගින්න අවුරුවන්න සමාජ මාධ්‍ය පාවිච්චි කරන්න ඉතාම අඩුවෙක්. ගින්න අවුරුවන්න ඕනේ ආණ්ඩුවට. ඒ නිසා මේ හැම පාප කර්මයකටම උත්තරේ සමාජ මාධ්‍ය ලෝකයක තත්තර කිරීම කියලා හිතනවා නම් ආණ්ඩුව එහෙම තකතිරු ආණ්ඩුවකට මේ ප්‍රශ්නේ තේරෙන්නේ නැහැ, විසඳන්නත් බෑ, තේරුම් ගන්න බෑ. ප්‍රධාන මාධ්‍ය වලට කියනවා කඩු පෙන්වන්න එපා, ආයුධ පෙන්වන්න එපා කියලා. එතකොට ඒ වෙනුවට මල් පෙන්නනවා, කොළ පෙන්නනවා. සමාජ මාධ්‍යත් වහනවා. ඊට පස්සේ කට කතා වලට පණ එනවා. ගින්න තියන්න වැඩි ඉඩකඩක් හැදෙනවා. මේ කරන්නේ අනියමින් ඒකට උදව් කරනවා.